අයිබෝවන් මන් දැන් අද ඔයාලට කියලා දෙන්න යන්නේ හොඳ ගමේ කෑමක්. ඔයාලා දන්නවනේ මුරුංග ගොඩ දේ දන්නේ මුරුංග හොද්ද හදලා කන්න. දැන් මම අද කියලා දෙන්න යන්නේ මුරුංග බැදුමක් හදාගන්නේ කොහොමද කියලා. මේක හරිය රසවත් කෑමක්. පැරණි ගමේ තිබ්බ හොඳ රසවත්ම කෑමක්. ඉතින් මේක ගොඩක් දේකට තියෙන ප්‍රශ්න තමයි මේ දන්නවා සමහර මේක හදන්න මේ මුරුංග ටික කොහොමද මද වෙන් කරගන්නේ පොත්තෙන් කියන එක ප්‍රශ්නයක් නිසා නිකන් කපලා දාලා හොදි වෙලා ගන්නවා කට්ටිය. ඉතින් බලමු මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද මුරුංග වැදුමක් අපි ලේසියෙන් හදාගන්නේ කියලා. ඒකට අවශ්‍ය ඒවා ටික මම කලින් ඔයාලට පෙන්නන්නම්කො. මුරුංග වැදුමක් හදාගන්න අපට මුරුංග අවශ්‍යමනේ. ඉතින් මම මුරුංග මෙත කරල් 8ක් වගේ ප්‍රමාණයක් අරගත්ත 8ක් 9ක් තියෙනවා. කරපිංච කොළ සුවල්පයක් ගත්තා. මිරිස් කුඩු මේස ඇඳේ ප්‍රමාණයක් ගත්තා. කෑලි මිරිස් මේස ඇඳේ ප්‍රමාණයක් ගත්තා. ලුණු අවශ්‍ය ප්‍රමාණය, පොල් තෙල්, සුදු ලුණු බික් 3ක ප්‍රමාණය මේ වගේ පුංචිවට කපලා ගත්තා. බී ලුණු ගෙඩි භාගයයි 3/5 කුඩු මේස ඇඳයි, කහ කුඩු තේ ඇඳේ ප්‍රමාණයක් ගත්තා. පොල් කිරි මිටි කිරි ගණ්ඩ. පොල් කිරි මම මේ වගේ සාමාන්‍ය ටිකක් ඇති ගොඩක් අවශ්‍ය නැහැ මොකද බැදුමක් නිසා. මං දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද මුරුංග කරලා අපි පොත්තෙන් මද වෙන් කරගන්න කියලා. ඉස්සෙල්ලාම මේ මුරුංග කරලේ දෙපැත්ත කපා ගන්න වෙන් වෙන්න. අග සහ මුල අයින් කරන්න මේ වගේ. ඊට පස්සේ ඔයාලට හසුරව ගන්න පුළුවන් ප්‍රමාණයට මුරුංග කරලා දෙකට හරි තුනට හරි ඒ වගේ ප්‍රමාණයක කපාගෙන කරලා මැද්දෙන් පලා ගන්න. මේ විදිහට කරලා දෙකට පලලා මේ විදිහේ හැන්දක් අරගන්න. අරන් මේ වගේ මෙහෙම පොත්තට යනකම් හැන්ද තද කරලා මදේ වෙන් වෙන්න මේ විදිහට අදින්න. මේ මුරුංග ටික සූර ගන්නකොට ලෙල්ලටම සූරලා අරගන්න මොකද මුරුංග එච්චර වටිනා දෙයක් නේ. දැන් මම මද ඉවත් කරගත්ත මේ විදිහට දැන් අපි මේ මද ටික කපා ගන්න සාමාන්‍ය මේ වගේ අඟල් භාගය වගේ ප්‍රමාණය හිටින්න මේ වගේ කපා ගන්න. මේ විදිහට දැන් මම පෙන්නපු විදිහට ඔයාලා ඉතුරු මුරුංග ටික ඔක්කොම කපා ගන්න ඕනේ. මේ විදිහේ තමයි කපා ගන්න. දැන් මේකේ මුකුත් පොතු නැහැ මද විතරයි තියෙන්නේ. මේ විදිහට කපාගත්ත ඒවා ටික වෙන් කරගෙන ඉතුරු මුරුංග ටිකත් මම කපා ගන්නවා. මම දැන් මුරුංග ටික ඔක්කොම කපලා මද ටික වෙන් කරගත්ත මේ තියෙන පොතු. දැන් මම මේ පෙන්නපු විදිහට ඔයාලා කරොත් තරණ ලේසි පොතු ටිකයි මද ටිකයි වෙන් කරගන්න. මේ විදිහට දැන් මේ පොත්තේ කිසිම මදයක් ඉතුරු වෙලා නැහැ. සම්පූර්ණ පොත්ත තියෙන්නේ. කිසිම දෙයක් අහක යන්නේ නැහැ. මේ විදිහට ලස්සන පිරිසිද දැන් මේ මදවල පේනවා. කිසිම පොතු කැල්ලක් ඒ වගේ නැහැ. දැන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද අපි මුරුංග බැදුම උයා ගන්න කියලා. දැන් අපි මුලින්ම උයන්න ගන්න භාජනයේ ලිපේ තියලා ලිප ඔන් කරගෙන භාජනය ටිකක් රත් වෙනකොට මුලින්ම දාන්න ඕනේ අපි උයන්න ගන්න තෙල් එක දාගන්නවා. මම පොල් තෙල් දාන්නේ. ඔයාලා කැමති තෙල් වර්ගයක් යොදා ගන්න පුළුවන්. නමුත් පොල් තෙල් ඔයාලට ගන්න පුළුවන් නම් රස, ගුණ, සුවඳ ඔක්කොම වැඩි පොල් තෙල් වල. මුරුංගත් එක්ක එකතු වෙනකොට හොඳ සුවඳක් එනවා පොල් තෙල් වල. දැන් තෙල් ටික රත් වෙනකොට අපි මුලින්ම කරපිංච කොළ ටික දාන්න බැදෙන්න. ඊළඟට කපාගත්ත ලුණු ටික දාගන්න. ලුණු ටික ටිකක් බැදෙනකොට සුදු ලුණු දාගන්න. දැන් ලුණු ටික 150ක් වගේ බැදෙනකොට ගින්දර ටිකක් අඩු කරලා දාගන්න අපි කහ කුඩු, මිරිස් කුඩු 3/5 කුඩු,
miris kali ini sial lama dah ganda. Mang kahak kudu demma, miris kudu, kali miris, tuhna kahak kudu, awas si permainan itu luno. Dan kalau angker ganda, ini video deh. Dan api sudah kerja kapal hada agat murungga mata tiga, ini mixernya itu kalau angker ganda. Dan murung ketika tiar panah kuage telem badilah tienne. Mie awas tahu aja, api gat miti giri tika murung ka badu mata bak keraganda. Dan murung ke bedu mah hati latihan dan alat peno make dan poti gati yang mau kutnya bedu mati ini dan murung ke hunter mah tembel latihan dan alat puluan walai kayak mesir ya wanda me apa murung ke bedu mah jadi mama dan murung ke bedu mah hati lagi berai me itu pertama me hunter suan deh no me ke ita ama kelas awat tua game hari mau guna kayak mah අපේ ලංකාවේ ගියලි කලාපවල බොහෝ දොට මේ වැටවල් වල පවා නිකන් හැදෙන මෙයාට වැටේ මුරුංග කියන්නේ සමහර කියන්නේ ඉස්සර වැටවල් වලට හදන්නේ ඉතින් හැදෙද්දි ගොඩක් හැදෙන මේ මුරුංග විශේෂ වර්ග කීපයක් තියෙනවා දැන් ඔය බෙහෙත් මුරුංග කියලා තියෙනවා ඒක රතු පාටට උරුයි හවරි මුරුංග මම දැන් අද පාවිච්චි කරේ හවරි මුරුංග කියන එක රෑම් මුරුංග කියලා තියෙනවා කොට්ට මුරුංග කියලා තියෙනවා දැන් කොට්ට මුරුංග කියන එක ටිකක් කොටයි මහත වැඩි ගොඩක් තියෙනවා ඒක හැදෙද්දි එක පොකුරක ගොඩක් හැදෙන්නේ නැහැ රෑම් මුරුංග එක තමයි ගොඩක් හැදෙන්නේ ඉතින් ඒ වගේ ගොඩක් තියෙනවා ප්‍රභේද තියෙනවා නමුත් ඔය මොන ප්‍රභේද වුණත් හරිම ಗುಣ කෑමක් මේක දැන් ඔය මම දැක්ක පහුගිය දවස්වල වාර්තා වුණා අප්‍රිකාවේ මන්දපෝෂණය දුරු කරන්න උපකාර වෙන මුරුංග කියලා ඒ වගේ දැන් මේ රටවල් වල මේ දියුණු රටවල් වල මුරුංග හැදෙන්නේ නැහැ නමුත් ලොකු ගණන් දීලා මෙහි ඉන්න මේ සුදු ජාති ගෝ පවා මේවා දැන් පාවිච්චි කර ගන්නවා ඒ තරම් ಗುಣ තියෙනවා ඒ වගේම ගොඩක් ගාණෙන් වැඩි මිල අධික එළවලුවක් තමයි අපි මේ රටවල් වල ඉතින් ලංකාවේ බොහෝ දුරට මේ දවස්වල මං හිතන්නේ මේක ගොඩක් දේ පාවිච්චි කරනවා පාවිච්චි නොකරන අය ඉන්නවා නම් පාවිච්චි කරන්න ගන්න ඉතාමත් ಗುಣ කෑම රසවත් කෑම සුවඳ රස ඔක්කොම තියෙන ඕනම කෙනෙක් කැමති වෙන කෑමක් මේක මුරුංග බැදුම දැන් මම මේ සාමාන්‍ය ක්‍රමයට හැදුවේ මේකට ඕනනම් ඔයාලට පුළුවන් අජු මත යොදා ගන්න පුළුවන් කලවම් කරන්න පුළුවන් එතකොට ඔය බල කරවල උම්මර වගේ දේවල් දා ගන්න පුළුවන් Tamange රස අනුව කැමති රස අනුව ඒවා මේකට මිශ්‍ර කර ගන්න පුළුවන් එතකොට තවත් රසවත් වෙනවා වලේ විදිහට කරන්න බලන්න මේක දැන් අපේ ගෙදර මට මතකයි අපේ අම්මයි තාත්තයි ඉස්සර මම පුංචි කාලේ බොහොම සහයෝගයෙන් එකතු වෙලා හදපු කෑම මොකද තාත්තා තමයි සුද්ධ කරලා දෙන්නේ අම්මා කෑම හදනවා ඉතින් ඔයාලත් එහෙම එකතු වෙලා කරගන්න දරුවන්වත් එකතු කරගන්න එකතු කරන් මේ වගේ කෑම හදන්න හදලා මටත් කියලා එවන්න කොහොමද ඔයාලා කරේ කියලා මම සතුටින් ඉන්නේ බලාපොරොත්තු ඉන්නේ ඔයාලගේ ඔයාලා කොහොමද මේක හදුවේ කියලා බලන්න එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් නැවත අපි හමුමු ඒක දැන් පරිස්සමින් ආයි බොහොම